දැන් පෙනී යන අද මේ මව්බිමෙත් සඳහන් කරනවා ත්‍රිකුණා පලාලිවලට ඉන්දියානු ගුවන් අන්තර්ජාතික මධ්‍යස්ථානයක් මේ ගුවන්තොට පොලක් හැටියාමට අවසර දෙලා තියෙනවා අපේ රටේ පසුගිය කාලේ. පසුගිය දිනවල ඇමරිකානු යුද නැව් ත්‍රිකුණාමලේ නතර කරලා තිබුණා. එතකොට මේ චීනයට දුන්නා 15,000ක් කර දුන්නයි කිව්වා හම්බන්තොටන් ආදී වශයෙන් ගෝල් ෆේස් එකෙන් ඉන්දියාවට දුන්න ආදී වශයෙන් මේ මොනවාද මේ? කාගේ බූදල්ද මේ? මහින්ද රාජපක්ෂටවත් චන්ද්‍රිකා කුමාරතුංගටවත් රනිල් වික්‍රමසිංහටවත් සිරිසේන මහත්මයාටවත් මේ කාගෙටවත් එහෙම අයිතියක් නැහැ මේ රටේ අක්කර ජනතාවගෙන් ඇහුවද? ජනවරමක් ලැබුවද? මෙහෙම ඇමරිකාව ඉල්ලනවා ත්‍රිකුණාමලේ වලායි දැන් අවුරුදු 40ක් තිස්සේ යුද කඳවුරක් හැටියට ඉල්ලනවා 7 වෙනි නාවික හමුදාව ඒ නතර කරන්න ඉල්ලනවා මම මේක අපි දෙමුද? කොහොම එහෙම ඇහුවද ජනතාවගෙන් නැහැ. එයාගේ පුද්ගලික බූදලයක් නෙමෙයි. කිසිම කෙනෙකුට මේ රටේ ජනාධිපති කෙනෙකුට හෝ අගමැති කෙනෙකුට එහෙම දෙන්න බෑ. එතකොට මේක ඉතිහාසයක් අපේ තියෙන ලස්සන නඩුවක් මේ දරුවන්ට තරුණාට ජනතාවට කියා දෙන්න. ඔය වගේ එපාවල තිබුණ පොස්පේට් නිධිය එවකට සිටු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒ කාලේදී ඇමරිකානු මැක්මොරන් සමාගමට දුන්නා. විකුණුවා කරගෙන ගස් පස්සාරා ගන්න. එවකට එතකොට ඒ පළාතේ හිටපු මහා මංකඩවල පිරතන හාමුදුරුව ඇතුළු මහා ජනතාවක් පාරට බැස්ස විරෝධයේ පෑව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කිව්ව මෙන්න තියෙනවා නඩුව. එතෙන්දී උන්වහන්සේ මහා වංශය අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා ගරු නඩුකාරතුමනි මේ රටේ වැඩ වෙන්නේ අපේ සම්ප්‍රදායකට අනුවයි. දේවානම්පියස්සේ රජතුමාට මිහිඳු තෙරුන් වහන්සේ එදා දීපු අවවාදෙ මම මෙසේ මහා වංශයෙන් පෙන්වා දෙමි කියලා උන්වහන්සේ පෙන්වුවා. මොකද්ද? මහරජ ඔබ මේ රටේ අයිතිකාරයා නොවේ. ඔබ මේ රටේ භාරකාරයා පමණයි. ඒ නිසා ඔබට ඕන ඕන දේවල් කරන්න බෑ. මේ භූමිය අයිති මාළුවන්ට කුරුල්ලන්ට මේ කාට කාටත් මේ රටේ ජීවත් වෙන මේ පොළොවේ කවුරු හරි මිනිස්සෙක් උපතක් ලැබලා ඉන්නවා නම් මොකක් හරි ජීවත් වීම අයිති දෙන එක නැති කරන්න බෑ. ඒක එක්සත් ජාතික සංවිධානයේ සංවිධානයේ පවා ඒක ස්ථාපිත කරලා තියෙනවා ඒ ව්‍යවස්ථාවෙන් පවා. අපි ඒක නැහැ කියන්නේ මාළුව කුරුල්ල මම නම් උඹලකට කැලලක්වත් කරන්න. මහත්මා ගාන්ධි නිර්මාණසයි බුදුරජාන් වහන්සේ නිර්මාණ ඒක තමයි අපි කියන්නේ මෙහෙම කරලා අතල්ලලා අපි කියන්නේ You have no right to kill any other being. All beings have the right to exist, not only on this world, but in the whole universe. Buddhism for whole universe. අපි එහෙමයි කියන්නේ. අපිට කිසි කෙනෙකුට අයිතියක් නැහැ. තව කෙනෙකුගේ ජීවිතය නසන්න, පාගන්න, තලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමානාත්මපාව මොනවාද මේ? දානය දානය ප්‍රිය වචනේ අර්ථචර්යාව සතර මේ සමානාත්මතාවේ කො සමානාත්මතාව යන්න ස්වීඩනයට යන්න ඩෙන්මාර්ක් කොච්චර සමානාත්ම සමාජයක්ද කො මේ රටේ නමට බෞද්ධයි කෑ ගහනවා ළමයි කෑ ගහනවා ඉස්කෝලවල පන්සිල් ගන්නවායි කියනවා උත්සව පවත්වනවා ස්පීකර් එක දානවා පිරිත් ගන්න රෑ එළි වෙනක මෙච්චර බණවක් කරන රටක් ලෝකෙ කොහෙද තියෙන්නේ නමුත් පාර්ලිමේන්තුවේ හොරු රටේ ජනාධිපති කියන්නේ පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා අය කියලා ලෝකෙම දන්නවායි බව කෝටි 50 ගණන් ඉල්ලනවා එහාට මෙහාට පුතු මාරු කරන්න. මේ අය යමකද නැහැ කවදාවත් නැහැ. ඉතින් ඒ නිසායි ප්‍රකාශ කර සිටියේ. ඒ නිසා මම ප්‍රකාශ කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු වාර්තාවන මම යන්නේ නැහැ මේ කරන් ශ්‍රේෂ්ඨාධිකරණයට. හොරුන්ගේ අම්මලාගෙන් පේනහන් මම ඉදිරිපත් වෙන්නේ නැහැ. ජනතාවටයි මේ දැනුවත් කරන්නේ ඇස් ගැඩි දෙකට හෙන ගහලාද සිහලුන්නේ කියන එකයි මම කියන්නේ. එදා එස් මහින්ද හාමුදුරුවෝ කිව්වා වගේ. ජනතාව අවදිය යුතුයි ජනතාව තීරණය කළ යුතුයි මොකක්ද ඇත්ත මොකක්ද යුක්තිය සාධාරණේ කියලා එහෙමයි විය යුතුයි ඒ නිසා මහින්ද රාජපක්ෂලට ඒ වැඩි කරලා තියෙනවා සඳ්‍රිකා කුමාරතුංග ආදී කවුරු කවුරු හරි මේ දැන් අද ඉන්න බලයේ ඉන්න අය සිරිසේන උන්නේ ආ හෝ රනිල් වික්‍රමසිංහ උන්නේ එහෙම කරනවා නම් සම්පූර්ණ වැරදි මේ රටේ කිසිම තැනක කිසිම රටකට යුද කඳවුරක් දිබිය යුතු දිය යුතු නැහැ එසේ වුණොත් වෙන්නේ ඒ සොල්දාදුව මේ රටට ඇවිල්ලා මේ රටේ කාන්තාවෝ ගණිකාවෝ හැටියට පරිශීලනය කරන්න ගන්නවා මේ රට පිරිහෙනවා දිනෙන් දින දූෂණයට පත් වෙනවා ඒකයි උනේ පිලිපීනයට ඒකයි උනේ හයිටි දූපතට ඒකයි උනේ මොගදිෂු ඒ ආදි වශයෙන් කලවරක් නැහැ ලෝකෙ වියට්නාමයට උනේ ඒ දේ තමයි ඒ දේ අපිට එපා ඒක තමයි මේ කාරණා දෙක තමයි කියන්නේ විදේශීය බලපෑම් එපා මේ රටේ ජනතාව නැගිටින්න ඕන ජනතා පරමාධිපත්‍යයක් ඇති වෙලා ජනතාව පාරට බහලා ප්‍රසිද්ධියේ දහස් ගණන් ලක්ෂ ගණන් ඇවිල්ලා එදා මාව සේතුන්ව එහෙම නැත්නම් මහත්මා ගාන්ධිව ඒ වගේ ජනවර්මකෙන් රජයක් පත් කරගන්නවා මිසක් ඔය රහස් ඡන්දවලින් නම් තවත් කරන්න බෑ රහස් ඡන්ද කරනවා කියන්නේ මොහොර ඡන්දයි